අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම රවිෂ්කා ගම්ලත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත තැපැල් ඡන්දේ කල්යයි සල්ලි දෙනකන් ගහන්න බෑ කිව්ව ගංගානි පොලිස් ආරක්ෂාව නැති නිසා ගහන්න බැරි බව කියයි පොලිස් ආරක්ෂාව නැත්තේ ගහන්නේ නැති නිසායි පත්‍රිකා ගහනකොට ආරක්ෂාව දෙන්නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි චීනයේ සහය තවම නැහැ ලංකාවට IMF කල්යයි හින්දුස්තාන් ටයිම්ස් කියයි IMF ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් ජනපති කියයි වැඩි කරන්න ඕනි ඔක්කොම වැඩි කළා අන්තිම වැඩි කිරීම ඊයේ කළා ජනපති මෝල් හිමියන්ට කියයි පනින ගෙම්බන් ගැන කියන සජිත් ගැස්සුණු තොටිල්ලේදී බය වුණු රනිල් සහ බැසිල් බබාලා ගැන අනුර කියයි අඩුවෙන් හම්බ වෙනකොට අඩුවෙන් කන්න පුරුදු වෙනවා වගේ යථාර්ථයට මුහුණ දෙන හැටි කියන රෝහිත වැඩියෙන්ම වියදම් කළ බව ඇත්ත වැඩිම ව්‍යාපෘතිත් මගේ මෛත්‍රී කියයි රාජා හෝ ගංගා හෝ මා හෝ ඡන්දය හෝ ජනපති හෝ ඔවවස්ථාව හෝ අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් තැපැල් ඡන්ද විමසීම කල් දැමූ බව අද මැතිවරණ කොමිසම නිවේදනය කළා ඒ දින නියමයක් නැතිවයි තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දුන්නේ නැති නිසා මේ තීරණය ගැනීමට සිදු වූ බවයි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ රජයේ මුද්‍රණාලය අධිපතිනිය ප්‍රථමයෙන් ප්‍රකාශ කළේ මුදල් දෙනකන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැරි බවයි ඇය දැන් ප්‍රකාශ කරන්නේ ප්‍රමාණවත් තරම් පොලිස් ආරක්ෂාවක් ලබා දී නැති නිසා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න බැරි බවයි මේ හේතු නිසා තැපැල් ඡන්දය දින නියමයක් නැතිව කල් දමා තිබෙනවා මෙවර පළක් පලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු මේ මස 22 23 24 සහ 28 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් තැපැල් ඡන්ද පත්‍රිකා ලබා දෙන්නට රජයේ මුද්‍රණාලය කටයුතු කළේ නැති නිසා තැපැල් ඡන්දය නියමිත දිනවලදී පවත්වන්නට බැරි බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළා. ඒ අනුව මේ මස 22 23 24 සහ 28 යන දිනවලදී තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පැවැත්වෙන්නේ නැහැ. තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. තැපැල් ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා 50%ක් මෙවන විට මුද්‍රණය අවසන් කර තිබෙනවා. එහෙත් ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ලැබුණේ නැති නිසා ඉදිරි ඡන්ද පත්‍රිකා 50% මුද්‍රණය කිරීම මන්දගාමී කළ බවයි රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානි ලියනගේ අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ නිසා ඡන්ද පත්‍රිකා හෙට දින ලබා දිය නොහැකි බව රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණා. ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පොලිස් ආරක්ෂකයින් 35 දෙනෙකු අවශ්‍ය බවත් මෙවන විට ලැබී ඇත්තේ නිලධාරීන් 6 දෙනෙකු බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ වැඩදුරටත් පැවසුවා. ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කළ වහාම පොලිස් ආරක්ෂාව ලබා දෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිදිඥ නිහල් තල්දුව පවසන්නේ. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරම්භ කරාට පස්සේ අපි ආරක්ෂාව ලබා දීමට කටයුතු කරනවා. මේ අතර පළත් පල්ල ඡන්ද විමසීම සඳහා මුදල් ලබා දීමට අසීරු බව මහ භාණ්ඩාකාර ලේකම් මහින්ද සිරිවර්ධන මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. ඒ ලේකම්වරයා සහ මැතිවරණ කොමිෂන් සභාව සමග අද පැවති සාකච්ඡාවේදී රටේ පවතින ආර්ථික තත්ත්වය අනුව පළත් පල්ල ඡන්ද විමසීම සඳහා මුදල් වෙන්කර ගැනීම අපහසු බව මහ භාණ්ඩාකාර ලේකම්වරයා සඳහන් කර තිබෙනවා. ඔහු පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා පමණක් මුදල් ලබා දෙන ලෙස චක්‍ර ලේකයක් නිකුත් කර ඇති බවයි. ඒ ඉක්මවා කටයුතු කිරීමට තවන්ට බලයක් නොමැති බවද මහ භාණ්ඩාකාර ලේකම්වරයා දැනුම් දී තිබෙනවා. තැපැල් ඡන්දය කල් දැමීම සහ පළත් පල්ල මැතිවරණය ගැන ජනතාව පළ කළේ මෙවන් අදහසක්. ඡන්දේ තියන්න ඕන. ආණ්ඩුව පරාද වෙන බව දන්නේ හින්දා හිතමතා කල් දෙමු. ඒකෙන් තමයි කල් දාන්නේ. ආණ්ඩුවේ කට්ටියම බය වෙලා ඉන්න හින්දා තමයි ඡන්දේ කල් දාන්න සල්ලි නැහැ කියලා කියන්නේ. දින දින කල් යන්නේ මොනක් අන් නිසා නෙමෙයි. ඕකේ තියෙන කාල කන්නිය දෙන්නේ තුන් දිනේ කෝකට ඇල්බම් ඇල්ම හෙලාගෙන නිසා. ඉලෙක්ෂන් එක තියන්නේ ඉස්සෙල්ලා මුදල් කියනවා. අර මේ උඩට අහසරේ වෙඩි තියලා අර සැලියුට් ගහපු එකට මුදල් තිබුණා උන්ට. මුළු ලංකාවම
යැපෙන ඉලෙක්ෂන් එක තියන්න උන්ට සල්ලි නෑ. උන් හින්ගන්නෝ. දැන් අපි හින්ගන්න උන්ද? මේ කරන්නේ ඔක්කොම ප්‍රෝඩාව බොරුවක් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඇත්තම ආණ්ඩුවක් විදිහට ඒගොල්ලෝ මැනේජ් කරගන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී අය තියෙන මිනිස්සුන්ට ඡන්දෙ දෙන්න ඕනේ. මම නම් කෙනෙක් ඉලෙක්ෂන් එක තියන්න ඕනි කියලා. වෙන් කරන මුදල එයාලගේ සාක්කුවට දාගෙන නිකන් ඉන්නවා. පොලිසියල දාරින් අඩුයි කියලා බෑනේ. මේ ලෝක බොරුවක් කරන්නේ. මේගොල්ලෝ හිතන්නේ අපි මේ තාම මේ මොනවද කිරිබීලා කියලා. අර අර නොකරන වෙදකමට තවත් මොකක්ද ඕනේ තව චුට්ටකුත් ඕනේ කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේද මට කුණු හරප එන්නේ කටට බලන්න අද රට තියෙන තත්ත්වේ මිනිස්සු කන්නේ නැහැ වට්ටක්කයි මුරුංග කොළයි තුනකටම කනවා ටීවී එකේ පෙන්නවා කවදද මේ හරකි මුද්‍රාල්පති ඒ දේශපාලන බලයට යටත් කරගෙන තනි කරම බොරුව සඳලු තලයේ දේශපාලනය මාර්තු 9 වෙනිදාට භූමියේ දේශපාලනයට මාරුවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමිනුයි. මේ මාර්තු මාසේ 9 වෙනිදාට සිද්ධ වෙන්නේ සාම්ප්‍රදායික බලවූ මාරුවක් නම් මේ පැත්තට ගියප තොටිල්ල සාම්ප්‍රදායික ලෙස අනිත් පැත්තට යන ගමනක් නම් ඒ පැත්තට ගෙනිච්ච තොටිල්ල සාම්ප්‍රදායික ලෙස අනිත් පැත්තට ආපු ගමනක් නම් මේ ඡන්දේ මාර්තු මාසෙත් 9 වෙනිදාට බාධාවකින් තොරව පවත්වනවා. හැබැයි අද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ අපේක්ෂා නොකරලා දේශපාලන රටේ මතුවලා තිබෙනවා. ලස්සනට එහෙට මෙහෙට ගමන් කරමින් තිබුණ තොටිල්ලට මොකද උනේ? තොටිල්ල ගැස්සෙන්න පටන් ගත්තා. ගැස්සුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ විතරක් නෙමෙයි ති ගැස්සෙන්නේ. ඒ කඳවුරම ගෙත්ති ගැස්සෙන්න පටන් ගත්තා. දයසිරි ජයසේකර පහුගියදා කියනවා මේකේ අපේක්ෂකයන් 81000ක් විතර ඉන්නවා. 7000ක් විතර තමයි ඉන්නේ මාලිමාවට. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? තොටිල්ල ගැස්සෙන්න පටන් ගත්ත එකෙන් ති ගැස්සුනේ රනිල් වික්‍රමසිංහ විතරක් නෙවෙයි. තවත් රනිල් හා සමාන ලෙස තිගැස්සුන කෙනෙක් හිටියා. කවුද? බැසිල් රාජපක්ෂ. එනිසා බුද්ධ්‍යංශල වාර්තා විතරක් නෙමෙයි මහ පොළොවේ තිබෙන යථාර්ථය මාර්තු මාසේ 9 වෙනිදාට සඳලු තලයේ දේශපාලනය භූමියේ දේශපාලනට මාරු වෙනවා. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුටු වන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේකුණවර්ධන පවසනවා. එහෙත් විදුලි කප්පාදුව නතර කිරීම හොඳ ක්‍රියාවක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි. විදුලි බිල වැඩි කිරීම ගැන ශ්‍රී ලංකා පොජ්ජර පෙරමුණ සතුටෙන් කතා කරන්නේ නැහැ. විදුලි කප්පාදුව මේ වන විට නවත්තලා තියෙන එක ඉතාම හොඳයි. ඇත්ත තිත්තයි. අපි හැම කෙනෙක්ම දැන් පුරුදු වෙයි එක ගෙදරක එක ලයිට් එකක් හරි නිවලයි. මොකද හේතුව අපේ පොකට් එකනේ. අඩුවෙන් හම්බ වෙනකොට අඩුවෙන් කන්න පුරුදු වෙනවා වගේ. අපි හැමෝටම මේ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් අනුර කුමසාන මහත්තයාගෙන් අපි අහනවා මේ මැතිවරණත් තියෙන වෙලාවේ කියන්න අපි ආපු ගාම විදුලි බිල අඩු කරන. බය නැතුව කියන්න. කරන ක්‍රමයක් කියන්න. තෙල් මිල අඩු කරනවා. කොහොමද කරන්නේ? රාජ්‍ය සේවකගේ පඩි වැඩි කොහොමද කරන්නේ? ඒ වගේම කියලා දෙන්න මුකුත් රස්සාවක් නොකර ජීවත් වෙන විදියත් කියලා දෙන්න. එවන් නැතුව පරණ තැටිම ගායනය කළා ජනතාව හඳන්න ලෑස්ති වෙන්න එපා. අර ඉනිමගේ නැගලා නයිකටෙන් බහින් පොඩි සෙල්ලමක් කරලා තියෙනවා. අපි ඉනිමගේ නැගලා නයිකටෙන් බහින්නේ නැහැ. දාස් ගණන් ගණන් දිනන්න ඕනේ. අපිට ඕනේ කොට්ටාසේ එක ඡන්දෙන් හරි පොට්ටුවෙන් තරම් කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරනවා. අපි උත්සාහ කරන්නේ ඊළඟ එන ජනාධිපතිවරණයට ඊළඟ එන පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොහොමද අපිම ජනාධිපතිවරයෙක් හදන්නේ? රට සහෝදරයනුත් රට අන්දන්න හදන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ බලපෑ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි. 2004 ඉඩම් කෘෂිකර්ම වාරිමාර්ග ඇමති හැටියට හුද දියුරුම් දෙන්නේ අනුර කුමාර දිසානායක. කවුද සංස්කෘතිය ඇමති හැටියට දියුරුම් දෙන්නේ? විජිත හේරත්. කවුද ධීවර ඇමති හැටියට දියුරුම් දෙන්නේ? චන්ද්‍රසේන විජේසිං. කවුද ග්‍රාමීය ඇමති හැටියට දියුරුම් දෙන්නේ? කේඩි ලාල්කාන්ත. එතනින් අතර උනේ නෑ. නියෝජ්‍ය ඇමති තනතුරුත් ගත්තා. කවුද? බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්, නිහාල් ගලප්පත්ති, ඒ වගේම සමන්ත විද්‍යාරත්න. චන්ද්‍රිකා මෙතිනියගේ ආණ්ඩුවේ සමාජිකින් වෙලා වැඩ කරන්න බැරි වෙනකොට බොරු හේතු දාලා එළියට පැන්නා. ඒ අය තමයි දේශපාලන ගෙම්බෝ කියන්නේ. එක වෙලාවට අරහෙට පයින්නවා, තවත් වෙලාවක මෙහාට පයින්නවා. මේ හදන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ රට ඇන්දෙව වගේ ඒ දේම අද ක්‍රියාත්මක කරන්නයි අපේ රතුපාට සහෝදරයෝ උත්සාහ කරන්නේ. 69 ලක්ෂයක ජනතාවක් ඡන්දය භාවිත කළේ තමාගේ කාලයට වඩා හොඳ කාලයක් බලාපොරොත්තු වෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු පැවසුවේ තමාගේ කාලයේ වැඩිම මුදලක් වියදම් කිරීම සත්‍යයක් බවයි. කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ රටේ 69 ලක්ෂයක් ඡන්දෙ පාවිච්චි කරුවේ මගේ කාලයට වඩා හොඳ කාලයක් රටේ ගත කරා. නමුත් රටට උනේ කුමක්ද කියලා තමුන් වහන්සේලා දන්නවා.
අපේ හාමුදුරුවනේ මම ජනාධිපති ධුරවිද දරපු කාලේ ඒ අවුරුදු පහෙන් මම ඇමතිකම් කරපු බොහෝ කාලවලදී මම දවල්ට කෑම කෑවේ මගේ නෝනා කොහොම රහට කෑම එකක් හදලා එවනවා කෙහෙල් කුලේ උතලා ඒක තමයි මම කෑවේ මේ රටේ සුප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේ ප්‍රකාශයක් කළා රජා රජෙක් විදිහට ගන්න ඕනේ රජා හිඟන්නේ විදිහට ගන්න හොඳ නැහැ කියලා මම කෙහෙල් කුලේ කාරණ නිසා මම ඒ විදිහට තමයි මේ රටේ ජනතාවගේ සල්ලි එකතු මේ ඉතුරු කෙරුවේ මගේ කාලේ වැඩිම මුදලක් වියදම් වෙච්ච එක ඇත්ත මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු ව්‍යාපෘති 8ක් මම කළා මේ රටේ කිසිම ජනාධිපතිවරයෙක් එවැනි ව්‍යාපෘති කළා නැහැ ඒක තමයි අද පත්‍ර ලොකුට ගහන්නේ මගේ කාලේ තමයි වැඩිපුර වියදම් කළා තියෙන්නේ මම ඉවෙන් කාලා බීලයි කියලා මේ ප්‍රහාරයයි මට එල්ල කරන්නේ ගහන්න ඕන මිනිහා එක මිනිහයි මම විතරයි ඒ මොකද මට විතරයි පුළුවන්කම තියෙන්නේ මේ හිටපු ජනාධිපතිවරුන්ගෙන් නැවත ජනාධිපති ඡන්දයක් ඉල්ලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය එළඹෙන මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කරනවා. ඔහු ඒ බව පැවසුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. මේ අතර චීනයේ සහය තවමත් ස්ථීර නැති නිසා ශ්‍රී ලංකාවට IMF ණය ලැබීම තවදුරටත් කල් යනු ඇතැයි ඉන්දියාවේ ද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකා ආර්ථිකය තවත් බරපතල තැනකට ඇද වැටෙනු ඇතැයි එම පුවත්පත වාර්තා කර තිබෙනවා. චීනය විසින් ණය ප්‍රතිහුගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවමත් සහය දක්වා නොමැති බව ඉන්දියාවේ හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. මේ හේතුවෙන් මේ මස පැවැත්වෙන විධායක කමිටු රැස්වීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා ගැනීමේ බලාපොරොත්තුව කඩවීමට ශ්‍රී ලංකාවට ඉඩ ඇති බවයි ද හින්දුස්තාන් ටයිම්ස් පෙන්වා දෙන්නේ. ණය අත්විටීම සහ ප්‍රතිහුගත කිරීම සම්බන්ධයෙන් පැරිස් සමාජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ම චීනය තවමත් සහය දක්වා නොමැති බවද පුවත්පත පෙන්වා දෙනවා. චීන එක්සිම් බැංකුව ලබා දී තිබෙන්නේ අවුරුදු දෙකක ණය අත්විටීමක් පමණක් බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගත කළ නොහැකි බවද හින්දුස්තාන් ටයිම්ස් පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණ පදනම්ව ණය මුදල ලබා ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට සහය ලබා දී ඇති නමුත් චීනය ණය ප්‍රතිහුගත කිරීම සහ අත්විටීමේ කාල සීමාව සම්බන්ධයෙන් තවමත් වෙනස් වූ අදහසක සිටින බව එම පුවත්පත වාර්තා කරනවා. පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකා දේශපාලනඥයින්ගේ ප්‍රියතම දේශපාලන නවාතැන බවට චීනය පත් වූ බවටද හින්දුස්තාන් ටයිම්ස් පෙන්වා දෙනවා. ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් කෝටි 400කට ආසන්න සහයක් ඉන්දියාව ලබා දුන් බවද හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේදී ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. මේ වන විට උද්ධමනය ක්‍රමිකව අඩුවීමට සාපේක්ෂව බැංකු පොලි අනුපාතිකයේද අඩුකිරීම පිළිබඳව සලකා බලන බවත් ජනාධිපතිවරයා පැවසුවා. ඒ සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග ඊයේ පස්සුරේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙහිදී වී මෝල් හිමියන් සහ ගොවීන් මුහුණ දෙන ගැටලු රැසක් පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා. මේ ප්‍රශ්නේ රාමුව ඇතුළේම සුදාකන්ට අපි බලමු. ඒකට විරුද්ධත්වයක් නැහැ. දැන් ප්‍රශ්නේලා තියෙන්නේ මේ කාණ්ඩයේ දෙන්න පුළුවන් සහන සීමා සැයිද? මොකද අපි ඔබ අමාරු තැනක ඉන්නේ අද කියන්නේ මිනිස්සු වැඩිමින් ඉන්නේ. ඉතින් මේක කරන්න ඕනේ මේ ව්‍යාපාර වැඩි निष्पादन දැන්මනේ ඔලියයි අනිවාර්ය ගත්තොත් එතකොට අපිට පුළුවන් ඊළඟට ඉස්ස හදා ගන්න. අපි දැන් ඉන්නේ අමාරුව දැන්. වැඩි ගන්න දැන් ඔක්කොම අපි දැන් වැඩි කරලා ඉවරයි. දැන් තියෙන සල්ලි ටික ආපෝ වෙන්නේ. ඊයේ තමයි අන්තිම දවස් අපි. තාමත් ඉස්සු බයි නතරන්න දෙයක් නැහැ. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා කීපයක් දැන්. ජනතාව පාරට නෙමෙයි කානුවට ඇදලා දාලා තියෙන වෙලාවේ බදු පිට බදු හෙන ගහනවා වගේ ගහන වෙලාවේ ජනතාවගේ පීඩණය පිට කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී එකම ක්‍රමය තමයි මැතිවරණය. ජනතාවගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රනිල් වික්‍රමසිංහයි කපුටු කල්ලියයි බලෙන් උදුර ගන්න හදනවා නම් මහපාර ඇර වෙන තැනක් නැහැ මේක විසඳ ගන්න. රටේ ජනතාව මේ කකුලුව ඉන්නේ අර දිය රත් වෙනකොට නටනටයි ඉන්නේ. තත්ත්වෙට පත් කරලා තියෙනවා. දැන් බොහොම අමාරුවෙන් තමයි අන්තිම හුස්ම තමයි දනිපණි
ගහගෙන ඉන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධීව තැපැල් ඡන්දය වැළක්වුවා වගේම මේ ප්‍රාදේශීය සභාව මැතිවරණය වළක්වන්න උත්සාහ කරනවා නම් හැරෙන තැපැලෙන් අපි මේ ගනුදෙනුව විසඳගන්න සඳුදා කොළඹ වටකරන්න අපිට දවස් දෙකක් ඇති 20,000 40,000 50,000 කොළඹට ගේන්න. රයිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්දය කල් දාලා නැහැ. ඡන්දය කරන්න බැරි දැනකට මේක තල්ලු කරලා තියෙනවා. පොඩ හිරකලා මුරිච්ච අන්තිම කෙරවලටම තද කරන්න තමයි දැන් මං හදන්නේ මේගොල්ලෝ. වික්‍රමසිංහ මහත්තයත් අවි අමෝරගෙන වැඩේට දෙන්න යන්නේ දැන්. වංශාකාරයෝ ටික වටේ තියාගෙන ඉන්නවා රණී රාජපක්ෂ සල්ලි නැහැ කියලා අඬනවා බොරුවට. පුත්‍රාධිපතිනියට එන්න කියලා යාව බය කරලා. යනුව තමයි එතුමිය දැන් ඔය බය වෙලා පොලිසිය දෙන්නයි දාලා තියෙන්නේ. දැන් බලන්න මේ කොච්චර දැජ්ජ නැති මිනිහෙක්ද කියනවා නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන තැන පොලිසිය දෙන්නයි දාලා තියෙන්නේ. ඡන්ද තියන්නේ නැත්තේ මේ ආණ්ඩුව දන්නවා මැච් එක පරාදයි කියලා. මැච් එක පරිදි බව දැන දැන බෝලේ හැංගුවා. හැබැයි බෝලේ හැංගුවෙන් පස්සේ දැන් අම්පයර්ලා දැනගන්නට ඕනේ බෝලේ හැංගුවා හැංගුපු නිසා එක්කෝ අනිත් කණ්ඩායමට මැච් එකේ දිරුම දෙන්න එහෙම නැත්නම් අලුත් බෝලේ කියලා මැච් එක පටන් ගන්න. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය ප්‍රංශයේ 14 වෙනි ලුවි රජු කිව්වා කියලා විශ්වාස කරන ප්‍රසිද්ධ කීමක් තියෙනවා. ඒ තමයි I am the state කියන වාක්‍යය. එහි අර්ථය රාජ්‍ය යනු මමයි කියන එක. ඒ කියන්නේ මේ රටක් රාජ්‍යයක් යනු තනි මිනිහෙක් කියලා හිතන විශ්වාසය නේද? උද්දච්චකම ආඩම්බරකම නේද? බලන්නකෝ මේ ලුවීම මරණ මංචකේ සිට මෙහෙම කිව්වයි කියලත් විශ්වාසයක් තියෙනවා. මම මැරෙනවා නමුත් රාජ්‍යයේ සෑම විටම පවතිනු ඇත කියලා. ඒ කියන්නේ මේ 14 වෙනි ලුවි ප්‍රංශයේ හිටිය ඔය 1650 ගණන්වල. දැන් මේ සියලු වාක්‍ය වලින් අපට පෙන්වන්නේ එක්තරා විදිහක මේ රාජාණ්ඩු ස්වභාවය නේද? ඒ කියන්නේ ප්‍රංශයේ ලුවීට අන්තිම මොහොතේ හරි මෙහෙම එකක් හැඟුණා මම මැරෙනවා රාජ්‍ය පවතිනවා කියලා නේද? ඒකත් ලොකු දෙයක්නේ. මොකද මේ අපේ ලුවීලට තාම එහෙම හිතෙන්නේ නැහැ. අපේ ලුවිලා හිතන් ඉන්නෙම රාජ්‍ය යනු මමයි කියලයි නේද? ඒ වගේමයි මම මැරෙන්නේ නැහැ කියලාත් ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා. ඒ නිසා පුළුවන් තරම් රට කරලා වැරදුනා. රට කාලා යන්න ඕනේ කියලා තමයි එයාලා හිතාන ඉන්නේ නේද? දැන් ඔබ කල්පනා කරනවා ඇති අපිට ඉතින් රජවරු කොහෙන්ද? එහෙම රජෙක් මෙහෙ නැහනේ කියලා නේද? අපිට ඇත්තටම මේ කොහෙන්ද ලුවීල කියලාත් ඔබ කල්පනා කරනවා ඇති නේද? ඇත්තටම අපිට ඉතින් ඒ වුණාට අපි දන්න නම් වලට තිබුණේ ඉතින් ඔය මෛත්‍රී, එතකොට ගෝඨාභය, මහින්ද, චන්ද්‍රිකා නේද? දැන් ඔය රනිල් අපිට එහෙම නම්නේ මතක් වෙන්නේ නේද? දැන් ඇත්තටම ගත්තාම ඉතින් සිංහලයේ ඔය අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහවත් ඉතින් අපිමනේ සුද්දට පාවලා දුන්නේ නේද? අපි ශ්‍රී වික්‍රම රාජසිංහව පාවලා දීලා සුද්දට යටත් වෙලා ඉඳලා ඉතින් 1948 දී නිදහස ගත්තනේ නේද? දැන් ඉතින් රජවරු කොහෙන්ද නේද? එහෙමනේ අපිට හිත ඇත්තටම අදත් රජෙක් ඉන්නවා. ඒ රජාව නිර්මාණය වුණේ 1978 ව්‍යවස්ථාවෙන්. අපේ රටට ව්‍යවස්ථා තුනක් තිබිලා තියෙනවා නේද? එකක් 1948 ඔය සෝල්බරි ව්‍යවස්ථාව, ඊට පස්සේ ඒක සුද්දගේ කියලා අපි ඒක 1972 දී ජනරජ ව්‍යවස්ථාවක් අපේ කියලා හදාගත්තා නේද? ඊට පස්සේ 1978 දී JR ගේ ව්‍යවස්ථාව නේද? ඉතින් දැන් අද වෙන විට සංශෝධනම 22යි. කාගේ ව්‍යවස්ථාවටද? ඔය JR ගේ 78 ව්‍යවස්ථාවට නේද? ඒ වුණාට සංශෝධන 22යි වුණාට 21යි කියලා එහෙමයි ඒක ගණන් හදාගෙන තියෙන්නේ. දැන් මේ 1978 ව්‍යවස්ථාව ඇත්තටම පරිස්සමෙන් විමසන කල එකක් පැහැදිලි. ඒ කියන්නේ ඇත්තටම මොකද්ද? රාජාණ්ඩුවක එහෙම නැත්නම් රජු සතු බලය විධායකයේ අතට පත් කරලා ශිෂ්ට සම්පන්න ලෝකය නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ මත විශ්වාසයේ තබද්දී අපේ 78 ව්‍යවස්ථාව විධායක ජනාධිපති මත විශ්වාසයේ තබා තිබෙනවා. දැන් අප මේ අත්විඳිමින් සිටින්නේ බැලූ බැල්මටම නමට රජෙකු නැති නමුත් රජුගේ බලතල ඇති විධායකයකට. ඇත්තටම ලෝක ඉතිහාසයේ පුරාත් අපේ රටේ ඉතිහාසයත් අරගත්තහම කේක ජාතියේ රජවරු ඉඳලා තියෙනවා. හරිද? පිස්සු රජාලත් ඉඳලා තියෙනවා, විකට රජාලත් ඉඳලා තියෙනවා, මානුෂීය බවින් පිරුණු රජවරුත් ඉඳලා තියෙනවා. ඒ වගේමයි ක්‍රූර, අතිශය අමානුෂික, බලලෝභී රජවරුනුත් ඉඳලා තියෙනවා නේද? දැන් ඔය ලෝකෙම මේ රජවරුන් අත්හරින්මින් ඉන්නවනේ නේද? ප්‍රජාතන්ත්‍රීය පාලනයට යමින් ඉන්නවා එක්කෝ ගිහිල්ලා. නමුත් අපි විතරක් තාම තනි මිනිහ
මිනිහෙකුට රාජ්‍යයක් ගැන තීරණ ගන්න ඉඩ දීලා බලාගෙන ඉන්නවා. තනි මිනිහෙකුට, ඒ කියන්නේ රජෙකුට රටක් ගැන තීරණ ගන්න ඉඩ දුන්නහම සමහර වෙලාවට අරාජකත්වයේ, ක්‍රූරත්වයේ නිර්මාණය වෙන්න පුළුවන්. හොඳේ, විශේෂයෙන් රටක් අරාජකත්වෙන් මුදා ගැනීමට ව්‍යවස්ථාවක් හරි වැදගත්. මොකද්ද මේ අරාජකත්වයේ කුමක්ද ව්‍යවස්ථාව? අද අපි බලමු ව්‍යවස්ථාව යනු කුමක්ද කියලා නේද? මොකද්ද මේ ව්‍යවස්ථාව? අද ක්‍රියාත්මක වන්නේ 78 ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව නේද? දැන් ඉන්න රජුරුවන්ව හදලා තියෙන්නේ රජම කියන නමින් නැති වුණාට රජෙකු සතු බලතල සහිත විධායක ජනාධිපතිකම තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තම කිව්වොත් රටේ උත්තරීතර ලේකණේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඒ ගැන සාමාන්‍ය ජනතාව තුළ අද කතිකාවක් නැහැ නේද? ඒකයි ප්‍රශ්නේ. ඒ නිසාම අද අපි මුලින්ම බලමු මේ ව්‍යවස්ථාව කුමක්ද කියලා හඳුනගමු. ව්‍යවස්ථාවක ඇති බලය මොකක්ද කියලා බලමු. මේ තියෙන රජුරුවන්ගේ බලය නේද? විධායකයට පැවරු 1978 ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැද්ද කියලා අපි කතා කරමු නේද? ඒ ගැන ටෙලිවිකි කිහිපයක් ලියන්න සූදානම්. හැම රටකම රාජ්‍යයක් තිබෙනවා. ඒ රාජ්‍ය කරගෙන යාමට ආණ්ඩුවක් පත් කර ගන්නවා නේද? ඒ ආණ්ඩුව මොනවද ක්‍රියාත්මක කළ යුතු ප්‍රතිපත්ති, කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ඒවා ක්‍රියාත්මක කරන ආයතන, ඒ කියන්නේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ආයතන ආදී විස්තර කරන ඒකණයට තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙම තමයි ඒ රටේ ජනතාවගේ අයිතිවාසිකම් දැක්වෙන්නේ. රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් සඳහන් වෙන්නේත් ඒ ලේඛනයේම තමයි. ඇත්තටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි ඒ අනුව රටේ ඉහළම නීතිය. ඒක වෙනස් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 3/2 ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. දැන් ඉතින් ඒ නිසා 78 ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව හෙට උදේ වෙනස් කරගන්න බෑ. හොඳේ, මේ රටේ මූලික නීතිය උත්තරීතර නීතිය දැක්වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ පරමාධිපත්‍ය බලය ජනතාවට ඇති බව තමයි බොහෝ වෙලාවට පිළි අරගෙන තියෙන්නේ. නමුත් 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් විටින් විට එක් කර ඇති සංශෝධන ගත් කල ඇත්තටම පරමාධිපත්‍ය අප සතුද කියන ප්‍රශ්නය පැන නගිනවා. ඒකට හොඳම උදාහරණ දෙකක් දැන් දෙන්නම්. එකක් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට වෙච්චි දේ. දෙක මහජන උපයෝගිතා කොමිසමට වෙච්චි දේ. මේ දෙකම අද විධායකයේ හමුවේ දියාරු වෙමින් තිබෙනවා. රටේ සමස්ත ජනතාවම හිඟමනට වැටලා ඉන්න වෙලාවක 100%, 200%කින් විතර 100%, 800%කින් විතර විදුලිය වැඩි කළා. ඒ සඳහා බලයේ ඇති කොමිසමේ බලය විධායකයේ හමුවේ හිරු දුටු පිණිසේ දිය වෙලා ගියා. එක් අවස්ථාවක විධායක ජනාධිපති පාර්ලිමේන්තුවේදී කිව්වා කොමිසමේ සභාපතිව ගෙනල්ලා ප්‍රශ්න කරනවා කියලා. මොන කොමිසමේද? ස්වාධීන නේද? මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිව. දැන් ජනකගේ ඔෆිස් එකත් සීල්. මිලත් වැඩි කළා. කෝ ජනතාවගේ පරමාධිපත්‍ය? තා ඊළඟට ඡන්දය. ප්‍රජාතන්ත්‍රීය සමාජයක ඡන්ද අයිතිය විධායක රජු ළඟ දනින් වැටිලා. විධායක රජු ළඟ දනින් වැටිලා නේද? පුංචි හේවලා අද රජුගේ ගිලීටිනේට අහුවෙලා. ඒකට හොඳම උදාහරණේ ගංගානි. ගංගානිට අද ගංගා මා හෝ ඡන්දේ හෝ ජනපති හෝ පොලිසිය හෝ කියන්ට වෙලා. ඇත්තටම එයා සල්ලි නැති තැනින් දැන් පොලිස් ආරක්ෂාව නැති තැනට මාරු වෙලා. පොලිස් ආරක්ෂාව හෝ හමුදා ආරක්ෂාව දෙන එකත් අන්තිමටම නතර වෙන්නේ සේනාධි විධායක ළඟ නේද? සේනාධි නායක ළඟ, රජු හෙවත් විධායකයේ ළඟ. බැලුවම දැන් අපට කියන්ට ඇත්තේ මෙච්චරයි. ව්‍යවස්ථාව හෝ රජු හෝ ජනතාව හෝ කියලයි නේද? එහෙම කියමින් මේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අවශ්‍යතාව ගැන ඉදිරියටත් තව ටෙලිවිකි කිහිපයක් ලියන්නට සූදානම් කියලා මතක් කරනවා. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.